සාමාන්‍ය වාණිජ විෂයක් විදිහට හදාරපු කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිය ඕනෑම කෙනෙක් ගන්න කාරණයක් තමයි මෙතෙක් අපේ රටේ ආයෝජනය කර හැකි සම්පත් ලෙස සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ භූමිය ශ්‍රමය සහ ප්‍රාග්ධය. හැබැයි පහුගිය කාලය තුළ දේශපාලනඥයෙක් එක්ක හුරතල් වෙච්ච අම්මන්තිලා කීප දෙනෙක් අලුත් දෙයක් හොයාගත්තා. ඒක තමයි තමන්ගේ කකුල් දෙක අස්සේ තියෙන එකත් ආයෝජනය කරලා විශාල වශයෙන් ආදායම් සහ ලාභ ලැබිය හැකි කියන කාරණය. විශේෂයෙන්ම සුධර්ම නෙත්ති කුමාර ෂරීන් කුෂානි ප්‍රීති ප්‍රනාන්ද එකතු වෙලා කුරුඳු වත්තේ කරන තක්කඩි වැඩ මදල් වැඩ ගැන අපි මේ මොහොතේ එලි කරමින් සිටින්නේ. අද අන්නේ එවැනි කරුණක් තමයි අපි මතු කරන්නට යන්නේ. පසුගිය කාලය තුළ අපි බොහොම පැහැදිලිව එලි කළා ෂරීන් කුමාරතුංග අර්ජුන රණතුංගගේ කෙලිබඩුව බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම ඇයට වරාය තනතුරු හම්බුණා. ඒ විතරක් නෙමෙයි වාහන හම්බුණා, පැට්‍රල් දීමනා හම්බුණා. ඉතින් මේ විදිහට මෙහෙම යනකොට ෂරීන් විතරක් නෙමෙයි ෂරීන්ල සාමාන්‍ය මේ අම්මන්දිර සෙට් එකම එකට තමයි වැඩ කරන්නේ. මෙතෙන්ට රින්ග්වා ෂරීන්ගේ යාළුවා, ඒ කියන්නේ සුධර්ම නෙත්ති කුමාර. ඔබට මතක ඇති සුධර්ම නෙත්ති කුමාර කාලයක් පැණිගුලා එක්ක ලව් කරලා අවසානයේදී පැණිගුලාට වහබොන්න පවා සිද්ධ වුණා. අවසානයේදී තමන්ගේ තනතුරු තානාන්තර නැතුව ඉඩකොට සුධර්ම නෙත්ති කුමාර පැණිගුලාව දාලා නැත්තම් ලස්මන් හුළුගල්ලව දාලා ඊළඟට ලං වුණේ අපේ සූකර වංශයට. දැන් මේ වෙනකොට ඇය ඉන්නේ අර්ජුන රණතුංග ගා. මිත්‍රවරුනි, මොහුගේ ප්‍රධානම අරමුණ තමයි අර්ජුනව ලිංගිකව තෘප්තිමත් කරලා තමන්ගේ වාසිය ලබා ගැනීම. විශේෂම ඔබ දන්නවා මේ රටේ තනි තනි පුද්ගලයන්ට මිනිස්සුන්ට පොලියට දෙන්න කිසිදු අයිතියක් නැහැ. විශේෂම නෛතික වශයෙන් ලියාපදිංචි වෙලා නැත්තම්. හැබැයි මේ වෙනකොට මේ සුධර්ම නෙත්ති කුමාර ෂරීනුත් එවගේම ප්‍රීති ප්‍රනාන්දුත් එකතු වෙලා මිනිස්සුන්ට පොලියට සල්ලි දෙනවා විතරක් නෙමෙයි තමන් ඒ ගිනි පොලිය අය කර ගැනීම සඳහා අර්ජුන වගේ මිනිස්සුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට අයුතු බලපෑම් කරමින් තිබෙනවා. විශේෂම ඔබ දන්නා සුධර්ම නෙත්ති කුමාර විවිධ ආකාරයේ තක්කඩි වැඩ කරා. විශේෂයෙන්ම ඔබට මතක නම් කැසිනෝ ව්‍යාපාරයක් පවා අය කරගෙන ගියා නීති විරෝධී විදිහට. ඒ විතරක් නෙමෙයි SBගේ නෑන කෙනෙක් වෙනවා සුධර්ම නෙත්ති කුමාර. ඔබට මතකද සමහර වෙලාවට අර SB මේ රටේ කැසිනෝ නීතිගත කරන්න හදපු වෙලාවේ ප්‍රසිද්ධියම කිව්ව එයත් කැසිනෝ ගහලා තියෙනවා කියලා. ඒ කැසිනෝ ගැහුවේ මෙන්න මේ නෑනගේ පොට්ටකේ කියනක අපි අමතක නොකළ යුතු වෙනවා. ඉතින් මේ සුධර්ම නෙත්ති කුමාරලා අර්ජුනගේ ඇඳ උඩ නැදලා අර්ජුනව සතුටු කිරීමෙන් පස්සේ මේ සෙල්ලම් කරන්නේ අර්ජුනගේ පෞද්ගලික දේපළ සමග නෙමෙයි. ඕන් සෙල්ලම් කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් සමග, මේ රටේ ජනතාවගේ සම්පත් සමග. ඉතින් මේ සුධර්ම නෙත්ති කුමාරලා ෂරීන්ලා කුෂාන්ලවනි අම්මන්දිලාට කලියුත්තේ කුමක් දිගෙනක තීරණය කිරීම මේ රටේ පාලකයන්ගේ වගකීම. හැබැයි කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙලා තිබෙනවා අද වෙනකොට මේ අම්මන්දිලාට කොණ්ඩේසි විරහිතව දේශපාලඥයෝ පිස්සු බල් වගේ සලකමින් සිටින නිසා මේ රටේ නීතිය පාලනය වගේම බොහෝ දේවල් අනුතුරට ලක් වෙමින් තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි, නීති පාලනයේ නාමයෙන් මෙවැනි අම්මන්දිලාට පැහැදිලිව දඬුවම් කරන ලෙස අපි සියලුම දෙනා බල කර සිටිමු. අරගලෙන් තොර ජයග්‍රහණයට ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.